ආයුබෝවන් කියල සිල දෙනාම ගොඩක් ආදරය මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරලා විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් හරිම ලේසියෙන් ගොඩක් රසට පැණි බේරෙන්න කන්න පුළුවන් කැරමල් පුඩින් එකක් හදන විදිහ තමයි අරගෙන ආවේ. ශීතකරණ oven කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ටීම් කරලා තමයි අපි මේ පුඩින් එක හදාගන්නේ. මං මේ අරන් තියෙන ප්‍රමාණ වලින් අරගෙන ඔයා මේ පුඩින් එක හැදුවොත් 8 දිනෙකට 10 දිනෙකට වගේ ඇති වෙන්න මේ පුඩින් එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ රසමරස පැණි බේරෙන පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම මම පුඩින් එක හදාගන්න ඕන කරන කැරමල් එක හදාගන්නවා. පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. සීනි ටික එකතු කරාට පස්සේ වතුර බින්දු කිහිපයක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක සාමාන්‍ය ගින්දරේ තමයි හදාගන්න ඕනේ. ඒ වගේම භාජනයේ ඝනකම ගොඩක් අඩුයි නම් ඔයා මේක අඩු ගින්දරේ හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කැරමල් එකක් හදනකොට මෙන්න මේ වගේ හැඳි පාවිච්චි කරන්නේ නැතිව ටිකක් කැරමල් වීගෙන එනකොට භාජනය කරකවමින් තමයි මේ කැරමල් එක හදාගන්න ඕනේ. ගින්දර වැඩි වුණොත් මේ කැරමල් එකෙන් දුන් දාලා තිත්ත රස වෙලා ඔයාට මේ කැරමල් එක ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ රන්වන් පාටට ඔයා කැරමල් එක හදාගන්න ඕනේ. දැන් මම කැරමල් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේ කැරමල් එක පුඩින් එක හදාගන්න පාවිච්චි කරන බෝල් එකට දාගන්න ඕනේ. මේක ඉක්මනටම ගල් වෙනවා. ඒක නිසා බෝල් එකට දාගත්ත හැටිය ඔයා ඉක්මනින්ම මේ බෝල් එකේ වටේට හොඳින් මේ කැරමල් එක තවර ගන්න ඕනේ. ප්ලාස්ටික් නොවන ඕනෑම භාජනයක් ඔයාට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කැරමල් එක දැම්මට පස්සේ බෝල් එක ටිකක් රත් වෙනවා. ඔයා ඒක පරිස්සමින් කරගන්න ඕනේ. මේ විදියට බෝල් එකේ අඩිය සහ වටේට ඔයා හොඳින් කැරමල් එක තවර ගන්න ඕනේ. එතකොට තමයි අපට පුඩින් එක හරිම ලේසියෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ බෝල් එකෙන්. ඊළඟට මම තවත් භාජනයක් අරගෙන ඒකට බිත්තර 4ක් එකතු කරගන්නවා. දැන් මේ බිත්තරවල කැරි නැති වෙනකන් ඔයා හොඳින් ගසා ගන්න ඕනේ. අපි මේ පුඩින් එක හදාගන්නේ ස්ටීම් කරලා නිසා මේ වෙලාවේදී ඔයාට ස්ටීම් එක ලෑස්ති කරලා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මිශ්‍රණය හදාගෙන ඉවරන හැටියේ අපිට මේ පුඩින් එක හරිම ඉක්මනින් ස්ටීම් කරගන්න පුළුවන්. බිත්තර ටික හොඳින් ගසාගත්තට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 400ක් එකතු කරගන්නවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි අරගන්නත් පුළුවන්. කිරි පිටි උණු වතුරේ දිය කරලා අරගන්නත් පුළුවන්. ඊළඟට මම සීනි ග්‍රෑම් 120ක් එකතු කරගන්නවා. සීනි ටික හොඳින් දිය වෙනකන් ගසාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කැමති නම් විතරක් මේ වෙලාවේදී වෙනලා බින්දු කිහිපයක් එකතු කරගන්න පුළුවන් මේ පුඩින් එකේ රස වැඩි කරගන්න. මම නම් එකතු කරගන්නේ නැහැ. දැන් අපි පුඩින් එකේ මිශ්‍රණය හදලා ඉවරයි. කලින් සූදානම් කරගත්ත බෝල් එකට මේ විදිහට මම පෙරාගනිමින් මිශ්‍රණය එකතු කරගන්නවා. අපි මේ පුඩින් එක ස්ටීම් කරලා හදාගන්න නිසා ඇතුළට වතුර යන්නේ නැති විදිහට හොඳින් මේක කවර් කරගන්න ඕනේ. මම මේ විදිහට රැපින් කරලා ඊට පස්සේ රබර් බෑන්ඩ් එකකුත් දාගන්නවා. මොකද පුඩින් එකට වතුර ගියොත් එහෙම පුඩින් එක හරියට ස්ටීම් වෙන්නේ නැහැ. මම ස්ටීම් එක සූදානම් කරගෙන තියෙන්නේ මේ වෙලාවේදී වතුර නටනවා. එතකොට තමයි මම පුඩින් එක ස්ටීම් කරගන්න මේ විදිහට තියාගන්නේ. විනාඩි 30ක් 40ක් ස්ටීම් වුණාට පස්සේ රැපින් එක පොඩ්ඩක් මම අයින් කරලා ටූත් පික් එකක් ගහලා බලනවා. මිශ්‍රණය ඇඟිලිවල ගෑවෙනවා නම් තවත් විනාඩි 10ක් වාට මේ විදියට දිගටම ස්ටීම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 40ක් තිබුණම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ස්ටීම් එකෙන් පුඩින් එක අයින් කරගත්තට පස්සේ මේක මම හොඳටම නිවෙනකන් තියලා තියෙනවා. නිවුණට පස්සේ තමයි මම මේ විදියට රැපින් එක අයින් කරලා පිඟානක් තියලා අනිත් පැත්ත හරවලා අරගන්නේ. පුඩින් එක සම්පූර්ණයෙන්ම නිමුණට පස්සේ ඔයාට හරිම පහසුවෙන් කැඩෙන්නේ නැතිව මේ විදිහට ප්ලේට් එකකට දාගන්න පුළුවන්. ඒක තමයි කැඩෙන්නේ නැතිව පුඩින් එකක් හදාගන්න එකේ තියෙන රහස. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට මේ පුඩින් එක හැදිලා තියෙනවා. මේ විදිහට හැදුවොත් ඔයාට හරිම පහසුවෙන් කැඩෙන්නේ නැති රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න පුළුවන්. ආයුබෝවන් කියලා සිල දෙනාම ගොඩක් ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට රසම රස ඩෙසර්ට් එකක් තමයි අරගෙන ආවේ. අමුද්‍රව්‍ය තුනෙන් ඔයාට මේ පැණි බේරෙන පුඩින් එක හදාගන්න පුළුවන්. මේ විදිහට කාලා බලන්න හරිම රසයි. ඒ වගේම මේක හදාගන්න අපට ශීතකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා.
මුලින්ම මම පෑන් එකක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 160ක් එකතු කරගන්නවා. ඊළඟට වතුර තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මුලින්ම මම පුඩින් එකට ඕන කරන කැරමල් සෝස් එක තමයි හදාගන්නේ. හැමදාම කියනා වගේ කැරමල් එක හදනකොට හැඳි පාවිච්චි කරන්නේ නැතිව සීනි ටික භාගෙට කැරමල් වීගෙන එනකොට භාජනය මේ වගේ කරකවමින් ඔයා මුලින්ම කැරමල් එක හදාගන්න ඕනේ. සාමාන්‍ය ගින්දරේ තමයි මම මේ සීනි ටික කැරමල් කරගන්නේ. රන්වන් පාට එනකන් ඔයා සීනි ටික කැරමල් කරගන්න ඕනේ. දැන් මම සීනි කැරමල් එක හදාගෙන ඉවරයි. ඊළඟට මම ලිපේ ගින්දර අඩු කරලා වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 60ක් එකතු කරගන්නවා. දැන් ඔයා මේ ටික හොඳින් දිය වෙනකන් ලිපේ තියාගන්න ඕනේ. ඒ වගේම වතුර එකතු කරන වෙලාවේදී ඇඟට කැරමල් විසිකෙන නිසා ඒක ඔයා පරිස්සමින් කරන්න ඕනේ. වතුර සහ සීනි එකතු කරාට පස්සේ ඔයාට ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න පුළුවන්. දැන් සීනි ටික සහ කැරමල් ටික වතුරේ හොඳින් දිය වෙලා තියෙන්නේ. දැන් මම කැරමල් සෝස් එක හදාගෙන ඉවරයි. මේක විනාඩි 10ක් විතර නිමෙන්න තියන්න ඕනේ. ඊළඟට මම තවත් භාජනයක් අරගෙන බිත්තර තුනක් එකතු කරගන්නවා. අපි මේ බිත්තර තුන හොඳින් ගසා ගන්න ඕනේ. බිත්තර ටික හොඳින් ගසාගත්තට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 300ක් එකතු කරගන්නවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි අරගන්න පුළුවන්. එහෙම නැත්නම් කිරිපිටි වතුරේ දිය කරලා මිලිලීටර් 300ක් වෙන්න අරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් සහ බිත්තර ටික මේ විදිහට මම කලවම් කරගන්නවා. ඊළඟට නිවෙන්න තියාගත්ත කැරමල් සෝස් එක මම ඒකට එකතු කරගන්නවා. දැන් අපි මේ තුන හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාට කැමති නම් වැනිලා බින්දු කිහිපයක් එකතු කරගන්නත් පුළුවන්. එතකොට මේ පුඩින් එක තවත් රසට ඔයාට හදාගන්න පුළුවන්. මම මේ පුඩින් එක හදාගන්නේ ඩෙසර්ට් කප් වලමයි. කප් එකේ තියලාමයි කෑමට අරගන්නේ. ඒක නිසා අපට තෙල් ගාලා කප් එක සූදානම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මම අරගෙන තියෙන මේ ප්‍රමාණ වලින් අරගත්තොත් 8 දෙනෙක්ට විතර ඇති වෙන්න ඩෙසර්ට් එක හදාගන්න පුළුවන්. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම ඩෙසර්ට් කප් වලට පෙරාගනිමින් මේ විදිහට එකතු කරගන්නවා. මොකද මේ මිශ්‍රණයේ බිත්තර කෑලි හරි කටු හරි තිබුණොත් එහෙම අපිට මේ පුඩින් එක හදාගන්න බැරි වෙනවා. මම ස්ටීම් කරලා තමයි මේ පුඩින් එක හදාගන්නේ. ඒක නිසා හොඳින් රැප් කරගන්න ඕනේ. ඇතුළට වතුර යන්නේ නැති විදිහට. ඇතුළට වතුර ගියොත් මේ පුඩින් එක අපට හදාගන්න බැහැ. ඒක නිසා මම රැපින් පේපර් එකක් තියලා ඒ වගේම රබර් පටියකින් හොඳින් හිර කරගන්නවා. ඔයාට සෙලෝෆේන් එකක් හරි ඇලුමි ෆොයිල් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි වතුර යන්නේ නැති වෙන්න හොඳින් කවර් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේක නටන උණු වතුර තියෙන ස්ටීමර් එකේ තියලා විනාඩි 30ක් විතර ස්ටීම් කරගන්නවා. විනාඩි 30කට පස්සේ මම ටූත්පික් එකක් දාලා බලනවා. මිශ්‍රණය ඇඟිලිවල ගෑවිලා නැත්නම් ඔයාගේ පුඩින් එක හොඳටම ස්ටීම් වෙලා තියෙනවා. ඇඟිලිවල ගෑවුනොත් එහෙම තවත් විනාඩි 10ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. බලන්න කප් එකේ අනිත් පැත්ත හොඳට සිදුරු එහෙම හැදිලා තියෙනවා. පුඩින් එක හොඳින් නිමුණට පස්සේ මම මේක ඩෙකරේට් කරගන්නවා. මම ඩෙකරේට් කරගන්න පාවිච්චි කරන්නේ විපින් ක්‍රීම් එක. කැරමල් පුඩින් එකක් තමයි මම මේ කප්ස් වලට දාලා හදලා තියෙන්නේ. මේ විදිහට කැරමල් පුඩින් එකට විපින් ක්‍රීම් දාලා කනකොට හරිම රසයි. ඔයාට පුළුවන් නම් මේ විදිහට කැරමල් පුඩින් එක හදලා විපින් ක්‍රීම් ටිකක් එකතු කරගෙන රස විඳලා බලන්න. ඒ වගේම මම ස්ප්‍රින්කල්ස් ටිකකුත් දාගන්නවා මේක ඩෙකරේට් කරගන්න. විපින් ක්‍රීම් ටිකකුයි පැණි බේරන කැරමල් පුඩිමකුයි එකතු වුණාම හරිම රසයි. මගේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.